උත්තර කියන්නේ සූත්‍ර පිටකේ. දවෝකහන පොඩියෙකුට මොකක්ද හිතෙන්නේ? බුදුහාමුදුරුවෝ මලදයක් දෙනවා කතා කරලා නැහැ කියලා. එතන සුනීත සෝපා කියන ওই ත්‍රිපිටකේ ඇත්තෙම නැද්ද? වසල සූත්‍රයේ වියවිලාම නැද්ද? පරාභව සූත්‍රයේ ඇත්තෙම නැද්ද? තුන්වෙනි කරුණ. ජනප්‍රියම දැන. ඔබ ගැටුවද කරන චරිත කියන හුඟක් උන්ට කොම. ඔබනේ ජනප්‍රියම දැනනේ. හැබැයි අපි කියන්නේ කොහොමද ඉස්සෙල්ල? තව ගැටුව කියන්නේ පච්චේනේ ඇත්තට. පච්චයක් කොටුකක යන්නේ කොහොමද? අත් නැති ඇට්ටයක් ඇතුළ. මෙතන පච්චි ගහලා ඊමි. ඇත්තටම අපිට hina ගියාට ඌ පුදුමාකාර විදිහට හිතෙන් අඬනවා. ඇයි මේ ලෝකෙක එකක් මාව ගණන් ගන්නෑ මේකවත් බලපන්. ඕකට නෙමෙයිද පච්චේ කොටන්නේ. අර ආබෝ දාන්න. කොණ්ඩේ පාට කරා. වෙන මොකටවත් නෙමෙයි හීනමා. එන කිසිම දෙයක් නෙමෙයි. ඕකට තර්කයක් දෙන්නක මොකද බලන්න. හීනමා. හැබැයි මතකද අපිට පුංචි කාලේ උගන්වපු හැටි අපේ සංස්කෘතිය තුළ මොකද්ද කිව්වේ? අදවතේ කැඩපත මොහොමයි කියලා කිව්වේ. ඒසා පිටින් බලුවම ඕන චරිතයක් කියව ගන්න අධ්‍යාපන මට්ටමක් අපේ මිනිසුන්ගේ තිබුණා. ඒසා අර සිංහුව ලියපු කෙනාට කොහොමද කියලා මම දන්නේ නැහැ. අනිත් එක පොතට කවරින් පිට කවරේ කියවිය යුතු බයි. ඇයි පොත කියවපු එක තමයි පසුවදන ලියලා තියෙන්නේ. පොත ගන්නකොට පසුවදන කියවලා තමයි පොත ගන්න. මම දන්නේ අපිට තේරෙන විකවත් ආචාර්ය මාචාර්යන්ට නොතේරුනේ මොකද? තව තියෙනවා අමුසින්දු දෙක තුනක් මම විග්‍රහ කරන්න යන්නේ. මම මේ සමාවෙන්න හිතර දුන නම් කාගේ හරි මම මේක කිව්වේ මේවා බොහොම වර්ණනා කළ ගුවන්විදුලි නාලිකාවල ටීවී වල යන හැම. ඒ කියන්නේ මිනිස්සුන්ගේ පරිකල්පනයේ කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් දැන් තියෙනවා. එන සිදු ගොඩාක් තියෙනවා. අලුතෙන් ආපු සාහිත්‍ය සම්මානලාභීන් කියපු. ඒ ඕනේ අපිට.